ඔස්ට්‍රේලියානු රජයේ සහන ණය ආධාර මත මෙම ගිලන් රථ ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට දැන්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම ගිලන් රථ රෝහල් වෙත බහර දීම සංකේතවත් කරමින් අදාළ රථවල යතුරු බාර දීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, කොච්චර ආර්ථික අපහසුකම් තිබුණත් සෞඛ්‍යටත් අධ්‍යාපනයටත් මේ රජය කිසි දවසක වෙන් කරපු නැති මුදලක් වෙන් කරා. ගිය රජවල් වල වෙන කරේ වැඩිම ගාන 1.8%. අධ්‍යාපනයට වෙන් කළ තියුණේ 1.7%. ඒක අද වෙන් කළ තියෙනවා අපි 3.5% වෙනකම්. ඒ නිසා විශාල ආයෝජනයක් සෞඛ්‍යට සහ අධ්‍යාපනයට කරා. මේ වෙනකොට මම රුපියල් බිලියන 450ක් සංවර්ධන වැඩ කටයුතු කළා තියෙනවා විදේශ මුදල් වලින්. රුපියල් බිලියන 100ක මුදල් වැය කළා තියෙනවා ආණ්ඩුවේ සල්ලි. ඒ තරම් විශාල මුදලක් අපි මේ සෞඛ්‍යට අපි ආයෝජනය කරලා තියෙනවා මේ අවුරුදු 3-4. ඉතින් මේ හැම දෙයක්ම අපි කරන්නේ මේ රටේ මහජනයාගේ යහපත සහ සෞඛ්‍ය සේවයේ අනාගත ජයග්‍රහණය සඳහා.